මම ඔන්ලයින් ඕඩර් කරපු වෙනස්ම විදිහේ ගැජට් එකක් අදත් ඔයාලත් එක්ක අන්බොක්ස් කරගන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් thumbnail එක දැකපු ඔයා මේ වෙනකොටත් දන්නව ඇති මේක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා මේක අන්පැක් කරලා බලමු මේ ගැජට් එක කොයි වගේද කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ මතක් කරනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට හැ පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. අද මම මේ රිවිව් කරන ප්‍රොඩක්ට් එක ඔයාලටත් මිලදී ගන්න අවශ්‍යයි නම් මේකේ මිල ගණන් සහ මේක මිලදී ගන්න කොහොමද කියලා මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාලට කියලා දෙනවා. හරි. ඔන්න මම දැන් මේ පැකේජ් එක අයින් කරලා මේක ඇතුලේ තියෙන බොක්ස් එක එලියට ගත්තා. බොක්ස් එක එලියට ගත්ත ගමන්ම ඔයාලට පේනව ඇති මේ තියෙන බොටල් එකක් විදිහට නිෂ්පාදනය කරපු සුපිරිම සුපිරි Bluetooth speaker එකක්. Bluetooth speaker එකක් කියවට Bluetooth subwoofer එකක් කියලාත් මට මේක හඳුන්වන්න පුළුවන්. අපි මේ ප්‍රොඩක්ට් එකේ බොක්ස් එක දිහා ටිකක් බලමු. ගොඩක් අස්සරට මේ බොක්ස් එක ඩිසයින් කරලා තියෙනවා. බොක්ස් එකේ ඉස්සරහ පැත්තේ අපිට බලා ගන්න පුළුවන් උඩටම වෙන්න RBM48 series bottle speaker කියලා මෙන්න මේ විදිහට ලොකුවට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම Remax කියලා එයාලගේ brand logo එක මේ විදිහට බොක්ස් එකේ උඩ කොනට වෙන්නත් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ Bluetooth speaker එකේ ලස්සන ෆොටෝ එකක් මැදට වෙන්න ලොකුවටම තියෙනවා. ඊටත් පහලින් අපිට මේ Bluetooth speaker එකේ functions කිහිපයක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේ හැම function එකක් ගැනම තව ටික කින් කතා කරමු. තවත් ඔයාලට පෙන්වන්න විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි බොක්ස් එකේ අනිත් සයිඩ් එකේ යටට වෙන්න අපිට මෙන්න මේ විදිය කොටසක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටස හරහා අපිට බලා ගන්න පුළුවන් අපි මිලදීගෙන තියෙන ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එකද කියලා. බොක්ස් එකේ තවත් සයිඩ් එකක අපිට මේ Bluetooth speaker එක මිලදී ගන්න පුළුවන් මොන කලර්ස් වලින්ද කියලා පෙන්වා දීලා තියෙනවා. අලු තද නිල් සහ කළු විදිහට අපිට මෙන්න මේ විදිහේ කලර්ස් තුනක් බලා ගන්න පුළුවන්. අපි දැන් මේ බොක්ස් එක ඕපන් කරලා බලමු මේක ඇතුලේ මොනවද අපිට ලැබිලා තියෙන්නේ කියලා. මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ උඩින්ම අපිට කාඩ්බෝඩ් කොටසක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටස මේ විදිහට අයින් කරගත්තට පස්සේ අපිට මේ බොක්ස් එක ඇතුලේ අපේ Bluetooth speaker එක තියෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන් බොටල් එකක් විදිහට. අපි මුලින්ම මෙන්න මේ Bluetooth speaker එක එලියට ගමු. මේක ගැන කතා කරන්න කලින් මම ටිකකට මේක පැත්තකින් තියාගෙන බලනවා තවත් බොක්ස් එක ඇතුලේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ කියලා. තවත් පොන්චි පොලිතින් පැකට් එකක් ඇතුලේ අපිට මේ වගේ කේබල් එකකුත් ලැබිලා තියෙනවා. බොක්ස් එකේ අපිට මේ දේවල් ටික විතරයි බලා ගන්න පුළුවන් උනේ. අපි බොක්ස් එක පැත්තකින් තියාගෙන මුලින්ම බලමු අපිට ලැබිලා තියෙන කේබල් එක මොකක්ද කියලා. කේබල් එක දාලා තිබුණ පොන්චි පොලිතින් පැකට් එක ඕපන් කරගත්තට පස්සේ මේක ඇතුලේ කේබල් එකට අමතරව user manual එක සහ තවත් cardboard tag එකක් අපිට බලා ගන්න පුළුවන් උනා. මෙන්න මේ කේබල් එක හරහා තමයි අපිට අපේ Bluetooth speaker එක charge කරගන්න සිද්ධ වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් micro USB port එකක් තියෙන කේබල් එකක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ දේවල් හැම එකක්ම පැත්තකින් තියාගෙන දැන් අපි කතා කරමු Bluetooth speaker එක ගැන. මෙන්න මේ විදිහට තමයි අපිට මේ Bluetooth speaker එක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. සම්පූර්ණයෙන්ම බොටල් එකක් විදිහටම තමයි මේක design කරලා තියෙන්නේ. ඉතින් මේක අතට ගත්ත ගමන්ම තේරුණ දෙයක් තමයි මේකට ගොඩක් හොඳ බරක් තියෙනවා. ඒ වගේම මේකේ build quality එක ගොඩක් හොඳයි කියලත් අතට ගත්ත ගමන්ම මට තේරුණා. මේ Bluetooth speaker එකේ උඩට වෙන්න අපිට මේක පහසු වෙන්න ඕනම තැනක එල්ලන්න පුළුවන් වෙන්න මෙන්න මේ වගේ පුංචි කේබල් එකකුත් බලා ගන්න පුළුවන්. මේකේ පහළ කොටසේ අඩියට වෙන්න අපිට ගොඩක් හොඳ රබර් grip එකක් බලා ගන්න පුළුවන්. මේ විදිහේ රබර් grip එකක් තියෙන එකේ වාසිය තමයි අපිට ඕනෑම මතු පිටක මේක මේ විදිහට ලිස්සායාමකින් තොරව රඳවන්න පුළුවන්. මම ඔයාලට කියවා මේ Bluetooth speaker එක bottle එකක් විදිහටමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. ඉතින් අපිට bottle එක මෝඩිය අරනවා වගේම මේ Bluetooth speaker එකේත් මේ උඩ කොටස මෝඩිය වගේ කොටස මේ විදිහට අරගන්න පුළුවන්. අපිට මේක charge කරන්න ඕන micro USB port එක තමයි. එහෙම නැත්නම් charging port එක තමයි මෙන්න මෙතන ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේකට ලැබුණ කේබල් එක භාවිතා කරලා මේ Bluetooth speaker එකේ battery බැස්සට පස්සේ මේක recharge කරගන්න. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ සුවිශේෂී දේ තමයි මෙන්න මේ Bluetooth speaker එකට අපිට chip එකක් දාන්න පුළුවන්. ඉතින් chip එකක් දාන්න පුළුවන් කොටසත් මෙන්න මේ මෝඩිය ඇතුළට වෙන්න තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ Bluetooth speaker එකේ අපිට ප්‍රධාන වශයෙන්ම buttons තුනක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ ඔයාලට බලා ගන්න තියෙන ඒ buttons තුන මේ රවුමක් වගේ තියෙන button එක අපි මේ විදිහට click කරගෙන හිටියට පස්සේ නිල් පාට light එකක් පත්තු වෙනවත් එක්කම Bluetooth speaker එක on වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ පහළ තියෙන buttons දෙකෙන් අපිට මේකේ volume අඩු වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් මම ඔයාලට මේ Bluetooth speaker එකේ music එකක් play කරලා පෙන්වන්නම් මේකේ sounds කොයි වගේද කියලා. මම මුලින්
මුලින්ම මේ Bluetooth speaker එක මගේ tab එකට මෙන්න මේ විදිහට connect කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතා පහසුවෙන් මේ Bluetooth speaker එක මගේ tab එකට connect වුණා. Speaker එක මගේ tab එකට connect කරගත්තාට පස්සේ මේ speaker එකේ තියෙන battery percentage එක පවා මට මේ විදිහට tab එක හරහා බලා ගන්න පුළුවන්. Tab එකේ විතරක් නෙවෙයි, ඔයා මේ Bluetooth speaker එක අරගෙන ඔයාගේ mobile phone එකට connect කරත් mobile phone එක හරහා වුණත් මේ විදිහට battery percentage එක බලා ගන්න පුළුවන්. Video එක පටන් ගන්නකොට මම ඔයාලට කීවා මේ Bluetooth speaker එක Bluetooth subwoofer එකක් විදිහටත් හඳුන්වන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි මේකේ තියෙන sound quality එක සහ bass quality එක. මම දැන් ඔයාලට music එක ප්ලේ කරලා පෙන්වන්නම් මේකේ සවුන්ඩ් සහ බේස් ක්වොලිටි එක කොයි වගේද කියලා. මේ Remax Bluetooth speaker එකේ sound quality එක ගැන අමුතුවෙන් කතා කරන්න කිසිම දෙයක් නැහැ. ගොඩක්ම ගොඩක් හොඳ sound quality එකක්, ගොඩක්ම ගොඩක් හොඳ bass quality එකක් මෙන්න මේ Bluetooth speaker එකේ තියෙනවා. අන්න ඒ නිසාමයි මම මේකට subwoofer එකක් කියලා හඳුන්වන්න පුළුවන් කීවේ. දැන් ඔයාලා හැමෝටම ප්‍රශ්නයක් ඇති මේකේ මිල කීයද කියලා. මේක ගොඩක් ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 6150කට වගේ මුදලකට ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් gadget city එක හරහා තමයි මම මේක මිලදී ගත්තේ. ඔයාලා කාට හරි මේක මිලදී ගන්න අවශ්‍යයි නම් මම පලා description එකේ link එකක් දාලා තියන්නම්. මේ link එක හරහා ගිහිල්ලා ඔයාට මෙන්න මේක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ product එක ඔයාලට cash on deliver පහසුකම යටතේ මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ product එක ඔයා order කරලා product එක deliver service එකෙන් ඔයාගේ අතට ගෙනත් දුන්නට පස්සේ ඔයාට මුදල් ගෙවලා මේ product එක ලබා ගන්න පුළුවන්. ඔන්න අදත් සුපිරි product review video එකක් තමයි මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. Video එක හැමෝම ඔයාලා ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. Video එක බැලුවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් වෙන bell icon එකත් all දාලා click කරන්න. අදට ඔයාලගෙන් සමුගන්නයි බලාපොරොත්තුව. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.